අපි ගොඩක් වෙලාවට ෆික්ස් ඩිපොසිට් දානවනේ. කියන්නේ අපි ළඟ වැඩිපුර මුදලක් තිබුණොත් මේක අනිවාර්යෙන් බැංකුව ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. හැබැයි ඔයාලට මතක ඇති 2023 ජනවාරි පළවෙනිදා ඉඳලා මේ හැම පොලි ආදායමක්ම ඔයා FD එකක් හරි සේවින් එකක් හරි ඕනම එකක් දැම්මොත් 5% බැංකුවෙන් කපනවනේ. දැන් මේ කපන එකත් එක්කම ලොකු ප්‍රශ්නයක් ආවා ලංකාවේ ඉන්න සීනියර් සිටිසන්ස්ලාට. ඒ කියන්නේ වැඩිහිටියන් විශේෂයෙන්ම සමහර වෙලාවට ඒගොල්ලෝ බැංකුවට මුදල දාන්නේ ඒගොල්ලන්ගේ ජීවිත කාලයේ පුරාවටම හම්බ කරපු මුදල තමයි මේ බැංකුවට FD එකක් විදිහට දාලා ඒ පොලියෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට මේගොල්ලෝ ටැක්ස් ගෙවන්න ඕනේ නැති වුණත් මේ 5% කපනවා. ඉතින් මේක පොඩි අසාධාරණතාවයක් තියෙනවනේ. මොකද 5% කපන්න ඕන ටැක්ස් ගෙවන කෙනෙක් නම් ඒක හරි. ඒ කියන්නේ ඔයා අවුරුද්දට රුපියල් ලක්ෂ 12ට වඩා ආදායමක් ඉනවනම් ඔයා ටැක්ස් එකක් ගෙවිය යුතුයි. හැබැයි ලංකාවේ ඉන්න ගොඩක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඉන්නවා අවුරුද්දට ලක්ෂ 12ට වඩා මිලියන 1.2ට වඩා ඒගොල්ලන්ට හම්බෙන ආදායම අඩුයි. ඒකට ටැක්ස් ගෙවන්න අවශ්‍ය නැහැනේ. මෙන්න මේක නිසාම 2023 අංක 4 කියන දේශීය ආදායම් සංශෝධිත පනතේ මේක මුල් පනතේ කියන්නේ 2017 අංක 24 කියන දේශීය ආදායම් පනතේ 150 වෙනි වගන්තිය තියෙනවා රිෆන්ඩබල් අමවුන්ට්ස් කියලා. මේකේ 2A කියලා අලුත් වගන්තියක් දාලා මෙන්න මේ සීනියර් සිටිසන්ස්ලාට අර විදිහට ෆික්ස් ඩිපොසිට් එකෙන් ඉන්ට්‍රස්ට් එකක් අඩු කරා නම් ඒක රිෆන්ඩ් කරන්න ක්‍රමවේදයක් දැන් හඳුරලා දීලා තියෙනවා. දැන් මේ ක්‍රමවේදය ගැන කතා කරනකොට මේක අදාළ වෙන්නේ රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල්ස්ලාට. රෙසිඩන්ට් කියලා කියන්නේ ලංකාවේ නේවාසිකව ඉන්න තනි පුද්ගලයින්ට විතරයි මේක අයිති වෙන්නේ. මේක කම්පනීස් වලට අයිති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලංකාවේ දවස් 183කට වඩා වැඩියෙන් ඉන්නේ. කියන්නේ අපි ඒකලොත් තමයි රෙසිඩන්ට් කියලා කියන්නේ. අපි හිතමු ඔයා ඇවිල්ලා වැඩි හරියක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හැබැයි ඔයා ලංකාවේ සිටිසන් කෙනෙක්. හැබැයි ඔයාට මේක ගන්න බැරි වෙනවා. හේතුව තමයි ඔයා හැම වෙලාවෙම ප්‍රූව් කරන්න ඕන ඔයා ලංකාවේ රෙසිඩන්ට් කෙනෙක්. මොකද ලංකාවේ බදු නීතියට අනුව රෙසිඩන්ට් කියලා කියන්නේ එක්ක ඔයා පර්මනන්ට්ලි ඒ කියන්නේ ස්ථීර වශයෙන් ලංකාවේ පදිංචි වෙලා ඉන්නුනේ. එහෙම නැත්නම් ඔයා වෙනත් රටකට ගිහිල්ලා එනවනම් දවස් 183කට වඩා වැඩි කාලයක් ලංකාවේ ඉන්නුනේ. ඒ වගේම තමයි ඔය අවුරුදු 60 හෝ 60ට වඩා වැඩි වෙන්නත් ඕන. ඉතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් 25 වෙනිදා මේකට අදාළ ලේඛනයක් එහෙම නැත්නම් අපිට නෝටිස් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ නෝටිස් එක කියවගෙන යනකොට මේකේ පළවෙනිම කන්ඩිෂන් එක තමයි තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඔයා ලංකාවේ රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්නත් ඕන. ඒ වගේම අවුරුදු 60 හෝ 60ට වඩා වැඩි වෙන්නත් ඕන. ඉතින් මේ දෙක තමයි පළවෙනියටම තියෙන්නේ. දෙවෙනි කාරණාව තමයි අපි හිතමු ඔයාට දැන් මේ 150 කියන වගන්තිය 90 කියලා කියන්නේ ඔයාට කාර්තුවකට, ඒ කියන්නේ කාර්තු කියලා කියන්නේ බදුවලදී අප්‍රේල් මැයි ජූනි පළවෙනි කාර්තුව, ජූලි අගෝස්තු සැප්තැම්බර් දෙවෙනි කාර්තුව. මෙන්න මේ විදිහට ගියාම එක කාර්තුවකට ඔයාට රුපියල් 25000ක වගේ රිෆන්ඩ් එකක් එනවා නම්, 25000ට වඩා වැඩියෙන් එනවා නම් ඔයාට මෙන්න මේ රිෆන්ඩ් එක බැංකුවක මෙහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආගේ බැංකු ගිණුමට මේක ආයෙ දානවා. ඒ කියන්නේ ආයෙ වතාවක් ගෙවනවා කියන එක. හැබැයි මේකේ පොඩි කන්ඩිෂන් එකකුත් තියෙනවා. මේකේ තියෙන කොන්දේසිය තමයි මේ මුළු රිෆන්ඩ් එක රුපියල් 60000ට වඩා වැඩි වෙන්න බෑ. එකක් පොඩ හදලා බලමුද මේක හරිද කියලා. ද රුපියල් 60000ක් කියලා කියන්නේ 5% කියන එකනේ. ඒ කියන්නේ බැංකුව ඔයාට රුපියල් 100ක පොලියක් හම්බ වෙනකොට බැංකුව රුපියල් 5ක් අඩු කරනවා. ඔයාගේ අතට හම්බෙන්නේ 95යි. දැන් ඔයා හිතන්නකෝ රිෆන්ඩ් එක විදිහට ඔයාට රුපියල් 60000ක් හම්බ වෙනවා කියලා කියන්නේ කොච්චර පොලියක් ඔයාට හම්බ වෙනවද කියලා හිතන්න. 60000 ඔයා 5ෙන් බෙදලා 100ෙන් වැඩි කරන්නකෝ. එතකොට ඔයාට ඉන්නේ හරියටම ලක්ෂ 12යි. මේකේ තේරුම තමයි ඔයාට පොලි ආදායම ලක්ෂ 12ට වඩා වැඩියෙන් එනවා නම් ඔයා ටැක්ස් ගෙවන්න ඕනේ. ඉතින් ඊට වඩා අඩුවෙන් එනවා නම් තමයි ඔයාට රිෆන්ඩ් එක ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ලියකියවිල්ලේ පැහැදිලිව තියෙන්නේ ඔයාට රුපියල් 60000 තමයි උපරිම මේ විදිහට රිෆන්ඩ් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ රිෆන්ඩ් එක ගන්නෙ කොහොමද කියන එක මේ ડોකියුමන්ට් එකේ එකින් එක බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයා මේ රිෆන්ඩ් එක ගන්නවා නම් දැන් ඔයා පළවෙනි කොන්දේසි දෙක දන්නවා. ඔයා රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න ඕන. අවුරුදු 60ට වඩා වැඩි වෙන්න ඕන. 60 හෝ 60ට වඩා වැඩි වෙන්න ඕන. දෙවෙනි එක තමයි ඔයාගේ කාර්තුවකට රිෆන්ඩ් එක රුපියල් 25000ක උපරිමයකට ගන්න පුළුවන්. උපරිම කියන්නේ අවුරුද්දකට ගන්න පුළුවන් උපරිම ගාන රුපියල් 60000කට සීමා වෙනවා ඔයා සීනියර් සිටිසන් කෙනෙක් වෙනවා නම්. දැන් අපි කොහොමද මේක ගන්න කියන එක බලමු. මේකේ කොන්දේසි බලනකොට ඊළඟට තියෙන කොන්දේසිය තමයි ඔයාට මොනවා හරි ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වල ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් ඒත් ඔයාට මේ රිෆන්ඩ් එකට ඉල්ලුම් කිරීමේ හැකියාව නැහැ. ඒ වගේම තමයි මේක අදාළ වෙන්නේ ඔයාගේ මූල්‍ය ආයතනය හරි බැංකුව හරි
මේ විදිහට ඔයාගෙන් 105ක් අඩු කරලා තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ මේ තොරතුරු දේශයාදයන් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔයා වෙනුවෙන් රිෆන්ඩ් එකක් තියෙනවා නම් තමයි ගන්න පුළුවන් කියන එකත් මේකේ තියෙනවා. හරි. දැන් වැදගත්ම දේ ඔයා කොහොමද මේක ගන්න කියන එකනේ. මේකේ පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා මුලින්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක්. ඒ කියන්නේ අපි tax identification number කියලා කියනෝනේ. ටින් එකක් ගන්න ඕනේ. ඉතින් ඔයා සීනියර් සිටිසන් කෙනෙක් වුණත් ටින් එකක් ඔයා ගන්න ඕනේ. ඉතින් ටින් එක ගන්න කොහොමද කියන එක අපි මේ වෙනකොටත් අපේ වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බැලුවේ නැත්තම් බලන්න. එහෙම නැත්තම් ඔයාට ටින් එකක් ගන්න අමාරු නම් taxadvisor.lk අපිට කතා කරොත් ඒක ඔයාට අපි නොමිලේම අරන් දීමේ හැකියාව තියෙනවා. හරි. දැන් ඔයා tax registration number එක අරගෙන ඉවරයිනේ. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ මේ සීනියර් සිටිසන්ස් ලාට තියෙන interest refund වලටම මේකට තියෙන application form එකක්. ඔයා මේ application form එක fill කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකට යටින් හැම එකකම link අපි දාලා තිනවා. ඔයාට ඒක බැලුවොත් හොයාගන්න පුළුවන්. මේ application form එක ඔයාට තිරේ පේන refund වලට තියෙන application form එක ඔයා senior citizen කෙනෙක් විදිහට මුලින්ම මේක සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මේකේ අහලා තියෙන හැම දෙයක්ම හරියට පුරවන එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරි. දැන් ඔයා application form එක දාලා ඉවරයි. ඒ කියන්නේ ඔයා මුලින්ම register වුණා මේ refund scheme එකට. දෙවෙනියට ඔයා කරන්න තියෙන වැඩේ තමයි ඔයා application එකක් දාන්න ඕනේ. මේකට අපි ඇත්තටම කියනවා return එකක් කියලා. හැම ක්වාට එකක්ම ඉවර වෙලා. ඒ කියන්නේ දැන් අපි ක්වාටස් හතර දන්නවනේ. පළවෙනි ක්වාට එකන්නේ අප්‍රේල්, මැයි, ජූනි. මේක ඉවරලා දවස් 30ක් ඇතුළත. ඒ කියන්නේ හරියටම ජූලි 30ට කලින්. ඊළඟ එක තමයි ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් 30ට කලින්. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි 30ට කලින් සහ ඊළඟ අවුරුද්දේ ජනවාරි, පෙබ්‍රවාරි, මාර්තු, අප්‍රේල් 30ට කලින් ඔයා අනිවාර්යයෙන්ම මේ රිටර්න් එක දාන්න ඕනේ. කියන්නේ මේකට අපි ඇප්ලිකේෂන් ෆෝම් එකක් කියලා කියන්නේ මේක රිටර්න් එකක ස්වරූපයට තියෙන්නේ. හැබැයි මේක දානකොට ඔයා අඩු කරගත්ත withholding tax certificate වල original document එකත් මේකත් එක්ක submit කරන්න ඕනේ. ඉතින් මේක තමයි ඔයාට දෙවෙනි ස්ටෙප් එක විදිහට කරන්න තියෙන්නේ. ඉතින් මේකට අදාළ ඇප්ලිකේෂන් ෆෝම් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි තියෙනවා. එහෙම නැත්නම් ඕනම regional office එකකට ගිහිල්ලත් ඔයාට මේක ගන්න පුළුවන්. taxadvisor.lk අපේ වෙබ් අඩවියේ downloads වලට ගියොත් ඔයාට මේ හැම document එකක්ම හොයාගන්න පුළුවන්. ආයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නැතුව මෙතනින්ම download කරගත්තත් මේ වැඩේ ඔයාට කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ document එකේ තියෙන වැදගත්ම කොටසක් තමයි ඔයා මේ refund එක request කරනවා නම් ඔයාට මම ඉස්සෙල්ලා කිව්වනේ දවස් ඔයා කවදද දවස් 30ක් ඉවර වෙලා කියලා. ඒ කියන්නේ කොටේ ගිහලා දවස් 30ක් ඇතුළත කරන්න පුළුවන්. මේ ඔක්කොම කළාත් ඔයාට ඊළඟ අවුරුද්දේ ජූනි 30ට කලින් මේ ඔක්කොම අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එහෙම දැම්මොත් තමයි මේ process එකේ ඔයාට refund ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඔයාට කෙලින්ම ඔයා එකක් තියෙන නිසා ඔයා බදු ගොනු කරන්න එපා. එහෙම නැත්නම් ඔයා tax එක ෆයිල් කරන්න ඕන නොවැම්බර් 30 වෙනිදාට. මෙන්න මේ වාර්තාව ගොනු කරනකොට එතකොට තමයි ඔයාට ඉල්ලන්න වෙන්නේ එහෙම නැත්නම් රිෆන්ඩ් එක. ඒක නිසා මේක බල බල ඉන්න එපා. ඔයා සීනියර් සිටිසන් කෙනෙක් නම් ඔයාට මේ කියන ගණන් වලට, ඒ කියන්නේ රුපියල් 60,000කට අඩු වෙන නම් ඔයාට හම් වෙන්නේ ඉන්ට්‍රස්ට් එකට withholding tax එක අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මතක තියාගන්න හැම වෙලාවෙම මෙතනදී මේ අඩු කරලා තියෙන බද්ද තමයි රුපියල් 60,000 උපරිම. මෙන්න මේ ගණක් වෙලා තියෙනවා නම් ඔයා මේක ක්වාටලි දාගෙන යන්න. එතකොට මාස, ඒ කියන්නේ මාස 3කට රුපියල් 25,000ක උපරිමකට යටත්ව මුළු ගාණ රුපියල් 60,000ක් ඇතුළත ඔයාට රිෆන්ඩ් එක ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මේ නෝටිස් එකේ කියලා තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔයාට මේක ෆිල් කරගන්න හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ඕනම එකකට උදව් කරන්නත් ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මේකේ තියෙන වැදගත්ම දෙයක් තමයි ඔයාගේ බැංක account number එක හරියට දාන්න කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් ඔයා senior citizen කෙනෙක් නම් ඔයාගේ හරියටම මේ refund එක එන්න ඕන බැංක account එක මොකද්ද කියන එක දාන්න ඕන. මොකද මේකේ පැහැදිලිව කියනවා කිසිම වෙලාවක මේක මුදලින් refund එක කරන්නේ නැහැ. ඔයාගේ බැංක account එකට වැටෙන නිසා මේ තොරතුරු අර application එකේදී මේ කියනවා register වෙනවනේ මුලින්ම register වෙන application form එකේ හරියට දාගන්න අනිවාර්යයෙන්ම කරන්න ඕන. මේ තියෙන කාරණාත් එක්ක බැලුවහම පැහැදිලිවම කියන දෙයක් තමයි ඔයාගේ මූල්‍ය ආයතනේ මේ විදිහට හරියට බදු අඩු කරලා withholding tax එක අඩු කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේක හම් වෙලා තිබුණොත් විතරයි ඔයාට මේ refund එක ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අවසාන වතාවටත් කියනවා 2017 අංක 24 කියන දේශීය ආදායම් පනතේ 181 වෙනි වගන්තියට අනුව ඔයා මේ false and misleading information එක يعني වැරදි තොරතුරු දක්වලා මේ විදිහට refund එක claim කරන්න ඔයා උත්සාහ කරොත් ඒ සම්බන්ධ දඬනත් ක්‍රියාත්මක වෙනවා කියන එක බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. ඒක නිසා ඔයාට මේ refund එක entitled නම් ඔයාට ගන්න පුළුවන් නම් මේ කියන steps අනුව කරන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වෙනකොටත් මේ refund වලට voucher එකක්වත් දාලා තියෙනවා. මම හිතන්නේ මේක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔයාට අර මුදල් දෙන අවස්ථාවේදී මේ voucher එකක් පිළියෙල කරලා ඔයාටම හොයා ගන්න පුළුවන් වෙයි. එතකොට එක එක ඔයා request කරපු හැම එකටම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
මම හිතනවා මේක ගොඩක් හොඳ දෙයක් විශේෂයෙන්ම ඔයා සීනියර් සිටිසන් කෙනෙක් නම් ඔයා ලංකාවේ ටැක්ස් ගෙවන්න ඕනේ නැත්තම් ඒ කියන්නේ ඔයාට ලක්ෂ 12ටත් වඩා අඩු ආදායමක් එනවනම් එතකොටත් ඔයාට ටැක්ස් එක අඩු වෙලා තියෙනවා නම් ඒක රිෆන්ඩ් කරන්න හදපු ක්‍රමවේදය ගොඩක්ම අපි අගයන්න ඕන මොකද ඒක මේ සීනියර් සිටිසන් හැම කෙනෙකුටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න විශේෂයෙන්ම ඔයාගේ හරි එහෙම නැත්නම් ඔයා දන්න ඕනම සීනියර් සිටිසන් කෙනෙකුට මේ පණිවිඩය දෙන්න මොකද මේක අපේ වගකීමක් වෙනවා මේ විදිහට වාසියක් තියෙන අවස්ථාවකදී විශේෂයෙන්ම අපිට ටැක්ස් එකක් අපෙන් අඩු කරලා ඒක නැවත ලබා ගන්න තියෙනකොට මේ අවස්ථාව අපි අනිවාර්යයෙන්ම දැනුවත් කර යුතුයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යයෙන්ම මේ ගැන හැමෝම දැනුවත් කරයි තවත් මේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් taxadvisor.lk අපේ වෙබ් අඩවියට එන්න ඉතින් අපිත් එක්ක එකතු වුණොත් tax සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් ඔයාට විසඳ ගන්න පුළුවන් වෙනවා ඉතින් තාමත් ඔයා tax advisor app එක download කරගෙන නැත්නම් දැම්ම Google Play හරි Apple Store ගිහිල්ලා tax advisor app එක download කරගන්න